දැන් අපි බලන්න හදන්නේ කොහොමද ලයිචෙස් එකේදී ගේම් එකක් ප්ලේ කරලා ඒක ඇනලයිස් කරන්න කියලා. මේ ගේම් එක දැන් අපි බලමු කොහොමද ඇනලයිස් කරන්න කියලා අද වීඩියෝ එකේ. ඔයාලට මුලින්ම ගේම් එක ප්ලේ කරාට පස්සේ ඒ ඕපනර් එක රීමැච් එකක් දාගන්න ඕන. රීමැච් බටන් එක ඇක්ටිවේට් වෙලා තියෙනකොට ඒක ක්ලික් කරන්න ඕන. එතකොට මේ ෆෝමැට් එකෙම මේ ටයිම් ෆෝමැට් එකෙම ඒ ප්ලේ එකම ගේම් එකක් ගන්න පුළුවන්. නිව් ඕපනර් කෙනෙක් ගන්න පුළුවන් මේ ෆෝමැට් එකෙම නිව් ඕපනර් බටන් එක ක්ලික් කරලා ගේම් එක ඇනලයිස් කරන්න ඇනලයිස් බෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඇනලයිසිස් බෝඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අමුරිය අමුතු වචන ටිකක් එක්ක තියෙනවා බ්ලන්ඩ් ඉනකියුරසි. ඒ වගේ දේවල් තියෙනවා. දැන් සාමාන්‍ය මේක හරි අප්‍රසන්නයි සහ කිසිම අදහසක් ගන්න අමාරුයි ගොඩක් වෙලාවට. ඔයා චෙස් වලට ලයිචෙස් එකට ගොඩක් අලුත් නම්. එදෙන් දැන් සමහර ගේම්ස් තියෙනවා අපි ඔන්ලයින් ප්ලේ කරන අපේ ඔපොනන්ට් වංචා කරයිද කියලා. එහෙනම් දැන් වංචා කරාද කියලා සැකයක් මතුවෙනවා. ඒක අල්ලගන්න මම පොඩි ක්‍රමයක් දැන් වීඩියෝ එකේදී කතා කරලා දෙනවා. ඔයාලට කාඩ් එකක් ඇවිල්ලා ඇති. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් ඊළඟට මම ඒ ගැන කතා කරන්නම්. කොහොම හරි දැනට මම ඒක කතා කරන්න යනවා. කොහොම හරි මම ඔයාලට ගේම් එක ඇනලයිස් කරන විදිය කියලා දෙන්නම්. ඒතර මෙහෙමයි ගේම් එක ඇනලයිස් කරන්නේ. මුලින්ම මේ කම්පියුටර් ඇනලයිස් කියලා බටන් එකක් තියෙනවා. ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කරන එක ඔයාලට කරන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඕනම කෙනෙක් ගේම් එක ප්ලේ කරපු ගමන් කම්පියුටර් ඇනලයිස් බටන් එක තමයි ක්ලික් කරන්න. හැබැයි ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් මම මගේ චෙස් පන්තියේදී මගේ ක්ලාස් එකේ දරුවන්ට කියලා දෙන ක්‍රමයම කියලා දෙන්නම්. ඉතින් YouTube channel එක බලන ඔයාට මෙහෙමයි. මුලින්ම කරන්න ඕන ඔයා ගේම් එක ප්ලේ කරලා ඉවරලා ඇනලයිසස් බෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඉරිතුනට ක්ලික් කර. ඉරිතුනට ක්ලික් කළා ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටඩි කියලා බටන් එක. මෙන්න මේ ස්ටඩි කියන බටන් එක. ඊපස්සේ ඔයා කලින් ස්ටඩි එකක් ට්‍රේඩ් කරලා තියෙනවා නේද මෙතන පේනනවා. එහෙම ස්ටඩි එකක් නැත්නම් ඔයාට normally directly මේක ස්ටඩි එකට යනවා. කොහොම හරි මම කලින් ස්ටඩි එකක් ට්‍රේඩ් කරා ගේම් ස්ටඩි කියලා. ඒක මම ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ ගේම් එකම තමයි කලින් වැටලා තියෙන්නේ. ඒතකොට දැන් වැදගත්ම සෙටින් එකක් තියෙනවා දැනගන්න ඕන. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ ඉරිතුනක් තියෙනවා. එතන මේ visibility කියන එක unlisted හරි invite only හරි දාගන්න. නැත්තම් visibility කියලා list කරලා unlisted එහෙම නැත්නම් invite only දාගත්ත නැත්තම් වාගේ profile එකට එන වෙන කෙනෙක්ටත් ඒ study එක බලන්න පුළුවන්. ඔයාගේ analysis එක බලන්න පුළුවන්. දැන් මන්න සාන invite only වගේ තමයි දාගන්න. දැන්ස game study කියලා නම දීලා තියෙනවා මම එකට. ඒකල මම save කරගන්නවා. right. ඒතර එකම game එක තියෙන. ඒතර මට මේ chapter එකක් delete කරගන්න ඕන නම් මම කරන්නේ මෙන්න මේ settings icon එකට click කරනවා. ඊට පස්සේ delete chapter කියලා button එකක් තියෙනවා. ඒකට okay කරාම ඒ chapter එක delete වෙනවා. right. මේක සාමාන්‍ය chapters 64ක් විතර එක ස්ටඩි එකකට ඇඩ් කරන්න පුළුවන්. කැමති ස්ටඩි ප්‍රමාණයක් ලයිජස් account එකකට ඇඩ් කරන්න පුළුවන්. right. එතකොට මෙහෙම ගේම් එක ඇනලයිස් කරන්න. මුලින්ම අපි දන්න ඇදීම් ටික එන්ටර් කරගන්න ඕන. මේ විදිහට අපි දන්න chess ඇදීම් ටික එන්ටර් කරගන්න ඕන. ඊට පස්සේ අවස්ථාවක් එනවා. ඔයාලා තීරු දන්නේ නැති. එතෙන්ද ඔයාලට පුළුවන් opening explorer එක භාවිත කරන්න. මම මේක භාවිත කරන විදිහ කලින් කියලා දෙලා දෙනවා. මෙතන ප්‍රධාන ඇදීම king side එකෙන් castle කරන එකලු. ඒකම අපි ගේම් එකේදී ප්ලේ කරපු ඇදීම 20 දෙවතාවයි ප්ලේ වෙලා තියෙන්නේ. හැබැයි වයිට් 145ක් තරඟ ජයග්‍රහණය කළා දිනවා. කොහොම හරි කාසල් එකේදී 123ක් තරඟ තමයි ජයග්‍රහණය කරන්නේ. කොට ඩ්‍රෝ වෙලා තිනවා. ඒකම නයිට් බී ඩී 2 අපිට ගන්න පුළුවන් එක 130ක් විතර තරඟ ජයග්‍රහණය කළා දෙනවා. ඉතින් අය බලමු එන්ජින් එක මොකද කියන්න කියලා. එන්ජින් එක කැමති ෂණකව නයිට් බී ඩී 2 වලට. ඉතින් නයිට් බී ඩී 2 තෝරගන්න ගන්න. ඊට පස්සේ දැන් නයිට් බී ඩී 2 වලට පස්සෙත් මෙතන ඕපන් එක්ස්ප්ලෝරර් එකක් අතුත් අපිට බලා ගන්න පුළුවන්. ප්ලේ වෙලා තියෙන ඇදීම්. සෝ ඩී 5 ප්ලේ වෙලා තිනවා. ඒ වගේම A6 ඇදීම් ප්ලේ වෙලා තිනවා. එන්ජින් එක රෙකමන්ඩ් කරනවා A6 සහ D6 අබල්. D6 දැම්මොත් අපි කාසල් කරන එකලු කරන්න. ඒ වගේම පෝන් ඒසිස් දැම්මොත් එහෙනම් නයිට් බී ඩී 2 වලට පස්සේ ඒත් අපි මෙතන බිෂොප් බී 3 තමයි වැඩිපුරම ප්ලේ වෙලා තියෙන කොහොම හරි එන්ජින් එක නම් රෙකමන්ඩ් කරගෙන කාසල් කරන එක රයිට්. දැන් එක කියන බිෂොප් ප්‍රධාන බී 3 කොටුවට. මේ දුර සාමාන්‍ය ලයින්ස් කිහිපයක් එන්ටර් කරගන්න. ඇදීම් පහක් විතර ඉස්සරහට තියෙන ලයින්ස් කිහිපයක් එන්ටර් කරගන්න. ඕපනින් එකේද ඔයාලට ඉම්ප්‍රූව් වෙන්න අනිවාර්යෙන් හැම ගේම් එකෙම එක තැනක් හරි හොයාගන්න. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ආපහු එන්ජින් එක ක්ලෝස් කරන්න. එන්ජින් එක ආයේ ඕපනින් ඇනලයිසිස් සිම්පල්ස් අපි ටිකක් පරක්කු වෙලා තමයි ගන්න. දැන් ඔයා බලන්න මේ ඔයාට ගේම් එකේ තිබ්බ ප්‍රශ්න ටික අහගන්න. දැන් හදිස්සියවත් දැන් ඔයාගේ අයිඩියා එක මෙතන අරු කීට් වගේ දැම්ම නම් මේ බිෂොප් ට්‍රැප් කරනවා. ඔයාට හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන නයිට් B4 පෝන් කැපුවොත් මොකද වෙන්නේ කියලා. එතන බිෂොප් බේරෙන්නේ නැහැ. හැබැයි බිෂොප් ට පුළුවන් D4 ට එන්න. එතකොට බේරනවා වගේ පේනවා. ඔයාගේ කැල්කියුලේෂන් එක ගේම් එකේදී මේක වුණා. රයිට්. ඊට පස්සේ ඔයා ඒක එන්ටර් කරගන්න. පසාවපු ඉස්සරහට ඔහොම අරගෙන යනවා. දැන් ආ මෙතන නයිට් A7 ගියොත් මොකද්ද කරන්න කියලා දාලාගෙන තිබ්බේ D4. ඒක ආයක දාගන්න එහෙම නැහැ. Queen E2 දාගෙන තියෙනවා. ඒ ඇදීම දාගන්න. එතකොට D4 වැරදිලා දෙනවා. Queen E2 මුලින් ප්‍රොමෝට් කරලා ඉන්න. රයිට් ක්ලික් කරලා ප්‍රොමෝට් වේරියේෂන් ක්ලික් කරනවා ප්‍රොමෝට් කරනවා. ඊට පස්සේ D4 ට ක්ලික් කරලා ඩිරෙක්ට් ෆ්‍රොම් හියර් දාන්න. එතකොට Queen E2 විතරයි තියෙන්නේ. රයිට්. ඒදොර සිදු කරපු ඇනලයිසස් එක සම්පූර්ණයෙන්ම ගේම් එකේ එන්ටර් කරගන්න. ඉතින් මගේ මෙතන අයිඩියා එකක් තිබ්බා නයිට් ව දාන්න B3 කරුට මම ඒක ගේම් එකේ දැම්මනේ. නයිට් බී 3 වලට පස්සේ මම බලාපොරොත්තු වෙන රුක් ඊට පස්සේ මේ නයිට් එක මම කපනවා.
පෝන්ගෙන් කැප්ච කරට පස රුක් ඊට දන ඔකතයි රුකිව දන මගේ ප්ලෑන්නකුණේ කොමරි දන්න ආපු මගේම සම්පූර්ණයම ඇනලයිස් කරගෙන යනවා. මට හිතෙච්ච තිබ්බ ඔක්කොම ප්‍රශ්න ටික මම මෙතන ගේම් එකේදී අහගන්න. මෙතෙන්ද මම බ්ලන්ඩර්ස් ගොඩක් කරා. මේක මම සමහර හිතල ගහපු ගේම් යනවා නෙමෙයි, ඔයාලට වීඩියෝ එක කරන්න ඕන දේශනක ඔය අදපු ගේම්. කොහොම හරි හොඳ චාන්සස් තිබ්බ, මටත් හොඳ චාන්සස් තිබ්බ. අවසානයේදී යන ගේම් එක මේ ඉදර මම පාස් පොන් කෙනෙක් ප්‍රොමෝට් කළා ඩබල් ඇටැක් එකක්, රයිට්. ඒදර වගේ අර සම්පූර්ණ ගේම් එක පුරාවට තියෙන ප්‍රශ්න ටික එන්ටර් කරගන්න. ප්‍රශ්න ටික එන්ටර් කරගෙන ඉවරලා ඊට පස්සෙත් කම්පියුටර් ඇනලයිසස් එක ගන්න එපා. يعني මේ කොටුවක් උඩ ඉරි වගේක් තියෙන, ඒකට ක්ලික් කළා වට මේ රික්වෙස්ට් කම්පියුටර් ඇනලයිසස් කෙනෙක් කම්පියුටර් ඇනලයිසස් එක ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න එපා, ඒක දැම්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් එන්ටර් කරගත ඕපනින් ඇනලයිසස් එකෙන් පස්සේ එන්ටර් කරගත දීම්ට ඇත්තෙන උදාහරණ කර මෙතන රොකී එක දැම්මට පස්සේ ඔයා එන්ටර් කරගෙන තියෙන ඒ ඔයා හිතපු ඒකද බලන්න බෙස්ම මූව් එක. එතන මෙතෙන්ද අපිට බලා ගන්න පුළුවන් රයිට්. නයිට් G5 කියලා කියන්නේ ඒ වගේම බෙස් මූව් එකක් කියලා අපිට මිස් වෙලා තියෙනවා. A5 කියන්නේ සෙකන්ඩ් බෙස් මූව් එක මේ වෙලාවේ. හරි, දැන් අපි නයිට් G5 එන්ටර් කරගමු. නයිට් G5 ඊට පස්සේ බිෂොප් E6. අපි බිෂොප් ගන්න කපන. F1 ගන්න E5 වලට. බිෂොප් ටේක්ස් F2, කින් ටේක්ස් ඊට පස්සේ D5. දැන් ලොක් කැල්කියුලේෂන් එක. මෙතන අපි ප්ලේ කරන්න ඕනලි මූව් එක රොක් පියා එන්ටර් කරගත්ත යදීම්ට. ඊට පස්සේ අපි තව චෙක් එකක් දාගත්ත. මෙතන මේ නයිට් A7 දාගත්තත් ක්වීන් E2 දාගන්න. හැබැයි එතන අපිට මූව් එක විදියට දෙන්න කාසල් කරන්න කියලා. ඒකම නයිට් BD2 පුළුවන්. මම ඇරෝස් දෙකක් එතෙන්ට දාගන්නවා. රයිට්, ආව අපිට රුක් E1 නැතුව මෙතන නයිට් B3 දාන්න අයිඩියා එකක් තිබ්බා. දැන් අපි චෙක් කරලා බලමු නයිට් B3 උතන වැඩ කරනවද කියලා. රයිට්, මෙතන නයිට් B3 නෙමෙලු දානවා. මෙතන දාන්න D4. D4 දැම්මම පස්සේ අපි බලමු පෝන් කැපුවොත් මොකද වෙන්නේ කියලා. පෝන් කැපුවොත් C4 ගෙන් කපන්නලු. ඒ වගේම දැන් රුක් E8 වගේ දැම්මොත් එහෙම මෙතෙන් ප්ලේ කරන්නලු රුක් E1. අපි බලමු අපේ මූවේ තියෙන වැරද්ද මොකද්ද කියලා. අපි නයිට් B3 දැම්මම මෙතෙන් කොටුව දැම්මට පස්සේ එයාට තියෙනවලු 6 වෙනි කොටුව වෙන නයිට් H5 කොටුවට ගන්න. ඇදී මේක මන් ක්ලියර් නැහැ. කොහොම හරි ඒක අපිට ඇනලයිස් කරලා බලන්න පුළුවන්. එදෙන ඔය විදිහට ඔක්කොම ටික එන්ටර් කරගත්තට පස්සේ තමයි සාමාන්‍යයෙන් අපි කම්පියුටර් ඇනලයිස් කෙනෙක් යන්නේ. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එදෙන සාමාන්‍යයෙන් ඔයා ගේම් එකක් ප්ලේ කරාට පස්සේ අඩුම වශයෙන් ඒකෙදි වාගේ සම්පූර්ණ හිතපු ඇදීම් ටික එන්ටර් කරගන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ ඕපනින් එකේදී ඔයා අනිවාර්යෙන් අලුත් වේරියේෂන් එකක් දෙකක් අනිවාර්යයෙන්ම හැම ගේම් එකකින්ම ඉගෙන ගන්න ඕන. හොඳම මූස් මොනවද, ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් තැන් මොනවද කියලා. ඒ වගේම හැම ගේම් එකකින්ම පුරුද්දක් විදිහට අලුත් කරුණු දෙක තුනක් ඉගෙන ගන්න සූදානම් වෙලා ඉගෙන ගන්න ඇනලයිස් කරලා රයිට්. එතකොට දැන් ඔය ක්‍රමයට ඔයාට ලයිකස් එකේ ප්ලේ කරන ගේම්ස් ඇනලයිස් කරන්න පුළුවන් නිතරම. පළවෙනි ස්ටෙප් එක ගේම් එක ප්ලේ කරලා ස්ටඩි එකට දාගන්න, කම්පියුටර් ඇනලයිසස් එකක් ගන්න එපා. දෙවෙනි ස්ටෙප් එක ඔයා ගේම් එක වෙලාවේ හිතපැදී මොකෝම එන්ටර් කරගන්න, ඔයාට දීබ හැම ප්‍රශ්නයක්ම එන්ටර් කරගන්න. තුන්වෙනි ස්ටෙප් එක ඒ ටික චෙක් කරන එන්ජින් එකකින්. හතරවෙනි ස්ටෙප් එක එයා චෙක් කරලා ඉවරලා ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් තැන් මොනවද කියලා බලන්න, කොතනද වැඩිපුර වැරදුනේ කියලා බලන්න. පස්වෙනි ස්ටෙප් එක ඒ ටික ඔක්කොම ඉවර කරලා ඉවරලා ඕපනින් ඇනලයිසස් එකේ අලුතෙන් ලයින් ටිකක් ඉගෙනගෙන පුළුවන් තරම් ආගේ දැනුම වැඩි කරගන්න. හයවෙනි ස්ටෙප් එක හැම ගේම් එකකින්ම අලුත් කරුණු තුනක්වත් අඩු වශයෙන් ඉගෙන ගන්න. පිහිටීම් වල ප්‍රිඩා කරන්න ඕන ආකාරය, කැල්කුලේෂන් එකක් වෙන්න පුළුවන්, ටැක්ටික් එකක් මේ ස්විච් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකරි කන්සෙප්ට් එකක් මේ ස්විච් එකක් වෙන්න පුළුවන්. හැමතිස්සෙම අවංකව අහන්න ඇයි ඒ ඇදීම ප්‍රිඩා කරේ, වාටයි හොඳම ඇදීම තෝරගන්න බැරුණ, මොකරි අවස්ථාවක හොඳම ඇදීම තෝරගන්න බැරුණන, ඒ විදිහට වාට පුළුවන් ලයිචස් එකේ ගේම් එකක් ඇනලයිස් කරලා බලන්න. එදෙන එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද හරි ලස්සන බෑක්ග්‍රවුන්ඩ් එකක් මේ ලයිජස් එකට දාගන්න කියලා. ඒකෙන් එහෙනම් හම්බුම ඔයාට සුබ දවසක්.